ලංකාවෙ ගොඩක් දෙනෙක් යන්නත් හීනම වන ජපානය සුන්දර ජපානය කියන නමින් තමා සමහරු හඳුන්වන්නේ. හැබැයි ස්වභාවික අනතුරු ගැන කතා කරනකොට ජපානය කියන්නේ පොඩ්ඩක්වත් සුන්දර රටක් නම් බවට පත් වෙන්නේ නැහැ. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි ජපානයේ මේ තරම් ස්වභාවික අනතුරු වෙන්නේ ඇයි කියලා වගේම තවත් එක භයානක හේතුවක් නිසා අනාගතයේදී ජපානයක් කියලා රටක් ඇත්තටම නැති වෙයිද කියලත් කතා කරමු. ලෝකයේ අනිත් රටවල් වලට සාමාන්‍ය විදිහට 2024 අවුරුද්ද උදා වුණාට ජපානයට 2024 අවුරුද්ද උදා වුනේත් ස්වභාවික අනතුරු විශාල සංඛ්‍යාවක් එක්ක සුනාමි භූමිකම්පා වගේ දේවල් අරගෙන කියලා අනිවාර්යෙන්ම ඔබ දන්නව ඇති. හැබැයි මේක ජපානයට මෙහෙම භූමිකම්පා වගේම සුනාමි ඇති වුණ පළවෙනි අවස්ථාව බවට පත් උනේ නෑ. ඒ විදිහට මීට වසර කිහිපයකට කලිනුත් ඇති වුණ දරුණු භූමිකම්පා සහ සුනාමි තත්වයක් නිසා මිනිස්සු 18000කට වඩා ජපානයේ අවසන් ගමන් ගියා වගේම න්‍යෂ්ටික බලාගාරයක් එහෙමත් විනාශ වෙලා ලොකු හානියක් වුණා කියලා ඔබට මතක ඇති. සාමාන්‍යයෙන් වසර ගානක ඉඳන් ජපානයේ ජීවත් වෙන කෙනෙක්ගෙන් අවුරුද්දකට පුංචි හරි භූමිකම්පා කීයකට විතර ඔබ මුහුණ දෙනවාද කියලා ඇහුවොත් ඒ ගාන 100 ගානකට වැඩි කියලා අපිට කියන්න පුළුවන්. කොටින්ම කියනවා නම් පහුගිය දවසක ජපානයේ විශාල භූමිකම්පාව ඇති වුණ දවසේ විතරක් තවත් භූමිකම්පා 155ක් විතර ජපානයේ ඇති වෙලා තියෙනවා. හැබැයි ලෝකයේ වෙන මොන රටකවත් නැති තරම් ජපානයේ මෙහෙම භූමිකම්පා වගේ දේවල් ඇති වෙලා ස්වභාවික ව්‍යසන සිද්ධ වෙන්නේ ඇයි කියලා කවදාවත් ඔබට ප්‍රශ්නයක් ඇති වෙලා නැද්ද? මේ ස්වභාවික ව්‍යසන මේ තරම් ජපානයේ ඇති වෙන්නේ ඇයි කියලා පැහැදිලි කළොත් ඒ හැම දෙයකටම හේතුව ජපානය පිහිටලා තියෙන බොහෝ විද්‍යාත්මක පිහිටීමේ අවුලක් නිසා තමයි එහෙම වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. සරලම භාෂාවෙන් කිව්වොත් පිහිටන්න පුළුවන් අන්තිම නරක භූගෝලීය පිහිටීමක් එක්ක තමයි මේ ජපානය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ විදිහට අපේ මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ එකිනෙකට වෙනස් බොහෝ තැටි විශාල සංඛ්‍යාවක් එකතු වෙලා කියලා දැනටම ඔබ දන්නව ඇති. මේ අතරින් පැසිෆික් සාගරයේ සීමාව වටේ නිර්මාණය වෙලා තියෙන බුහුතැටි කෙරවලවල් වල මේ ලෝකයේ අනිත් බුහුතැටි වල නැති තරම් ක්‍රියාකාරී ගිනි කඳු සංඛ්‍යාවක් තියෙනවා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ හේතුව නිසාම කිලෝමීටර් 40,000ක් විතර දිගට මේ අපි කතා කරන මායිම ගිනි වලල්ල එහෙමත් නැත්නම් රින්ග් ඔෆ් ෆයර් කියන නමින් තමයි හඳුන්වන්නේ. දැනට අපේ මේ ලෝකයේ තියෙන ක්‍රියාකාරී වගේම ප්‍රබලම ගිනි කඳු අතරින් 75%කට වැඩි ප්‍රමාණයක් මේ සීමාවේ පිහිටලා තියෙන එකෙන්ම මේ ස්ථානය කොයිතරම් භූතැටි සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු වෙන තැනක්ද කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. වාර්තා වෙන විදිහට මේ ප්‍රදේශයට මායිම් වෙලා මේ වෙනකොට පැසිෆික් භූතැටිය, යුරේසියානු භූතැටිය වගේම ඉන්දු ඕස්ට්‍රේලියානු භූතැටිය එහෙමත් තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ භූතැටි තුන කොයි වෙලාවෙත් ගොඩක් හොඳින් එකිනෙකා අතර සම්බන්ධකම් පවත්වන ගමන් භයානක විදිහට තමා තියෙනවා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ භූ ක්‍රියාකාරකම් නිසා මේ පැසිෆික් භූතැටිය කොයි වෙලාවෙත් පොළව අභ්‍යන්තරයෙන් අනිත් භූතැටි අස්සට රිංගන ගමන් පොළව තෙරපන එක සිදු කරනවා. මේ විදිහට භූතැටියක් තවත් භූතැටියක් අස්සට යනකොට පොළව අභ්‍යන්තරයේ තියෙන ලාවා වගේම අනිත් පාෂාණ වගේ දේවල් කැළඹිලා ලොකු තෙරපීමක් පොළව අභ්‍යන්තරයේ නිර්මාණය වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මේ තෙරපීම කාලයක් පුරාවට සිද්ධ වෙනකොට පොළව අභ්‍යන්තරයේ තෙරපීමේ බලය වැඩි වෙලා අන්න ඒ බලය තමයි භූමිකම්පා විදිහට පොළව මතුපිටට එන එක සිදු වෙන්නේ. අවාසනාවක මහත කොයිතරම්ද කියනවනම් ජපානය හරියටම මේ ගිනි වලල්ල කියන නමින් අපි හඳුන්වපු භූතැටි පිහිටීමට උඩින් පිහිටලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. අන්න ඒ නිසා මේ අතිශයින් ක්‍රියාකාරී භූතැටි වලින් ඇති වෙන භූමිකම්පා වගේ දේවල් කොයි වෙලාවෙත් ජපානයට දැනෙන එක සිදු වෙනවා. සමහර අවස්ථාවල මේ භූමිකම්පා නිසා සුනාමි තත්ත්ව හේමත් ඇති වෙන හින්දා ඒ වගේ බලපෑම හේමත් ජපානයට නිකන්ම දැනෙන එකයි සිදු වෙන්නේ. ජපානයට අමතරව මේ භූමි ප්‍රදේශය ආසන්නයේ තියෙන තවත් ප්‍රධාන රටවල් විදිහට අපිට ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය වගේ රටවල් එහෙමත් පෙන්වලා දෙන්න පුළුවන්. හැබැයි මේ රටවල් වලට වඩා ජපානය සම්පූර්ණයෙන්ම වගේ පිහිටලා තියෙන්නේ මේ ගිනි වලල්ල කියන භූමි ප්‍රදේශයට ඉහළින් නිසා ජපානයට මේ වගේ නැති වෙන බලපෑම වැඩි කියලා අපිට කියන්න පුළුවන්. දැන් මේ වෙනකොට ජපානය තාක්ෂණය අතින් දියුණු වෙන ගමන් මේ භූමිකම්පා වගේම සුනාමි වලට ප්‍රතිරෝධී විදිහට ක්‍රියා කරන්න පුළුවන් තාක්ෂණයන් නිර්මාණය කළාට
තාමත් සබාදහමේ මේ අති ප්‍රබල බලය ඉක්මවා යන්න පුළුවන් තාක්ෂණයක් ජපානයට නිර්මාණය කරගන්න පුළුවන් වෙලා නැති නිසා අතීතයේ වගේම තවත් අනාගතයේ ලොකු කාලයක් යනකන් ස්වභාවික වේසන වලින් හිතා ගන්න බැරි තරම් දරුණු බාධාවන් ජපානයට සිදු වෙයි කියලා අපිට කියන්න පුළුවන්. මීට කලින් කවදාවත් ඔබ ජපානයට මේ තරම් හැම වෙලාවකම ස්වභාවික අනතුරු සිද්ධ වෙන්නේ මේ හේතුව නිසා කියලා දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ මේ ස්වභාවික වේසන වලටත් වඩා භයානක විදිහට ජපානය මේ වෙනකොට මුහුණ දෙන විසඳගත්තේ නැත්නම් අනිවාර්යෙන්ම සහතික වශයෙන් ජපානයේ අවසානය තීරණය වෙන තවත් ප්‍රශ්නයක් ගැන. ඒ විදිහට අපි මේ වීඩියෝ එක කරන මොහොත වෙනකොටත් ජපානය කියලා කියන්නේ තාක්ෂණය පැත්තෙන් වගේම සංස්කෘතිය පැත්තෙන් ගොඩක් වේගයෙන් දියුණු වෙන රටක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ලංකාවට තියෙන ප්‍රශ්නය එක්ක බලනකොට මේ වගේ දියුණු රටකට මොන ප්‍රශ්නද? ජපානයට යන්න බැරි වුණ කෙනෙක් ඊරිසියාවට කියන කතාවක් විතරයි යෝක කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ජපානයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධ අමාත්‍යංශය කියන විදිහට 2021 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ පළවෙනිදා වෙනකොට ජපානයේ ජනගහනය මිනිස්සු මිලියන 125.5ක් බවට පත් වෙලා තියෙනවා. මේක 2020 අවුරුද්දේ තිබුණ අගය එක්ක බලනකොට මිනිස්සු 6,40,000ක විතර අඩු වීමක් තමයි අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි මෙහෙම දෙයක් ජපානය මුහුණ දෙන පළවෙනි අවුරුද්ද බවට මේ 2021 අවුරුද්ද පත්ුනේ නෑ. වාර්තා වෙන විදිහට අවුරුදු 11ක ඉතිහාසයක ඉඳන් එක දිගටම ජපානයේ ජනගහනය එන්න එන්නම අඩු වෙන එක සිදු වෙනවා. මේ අඩු වෙන වේගයෙන්ම ජපානයේ ජනගහනය අඩු වෙලා ගියොත් 2045 අවුරුද්ද වෙනකොට ජපානයේ ජනගහනය මිනිස්සු මිලියන 100ක් වගේ වෙනකන් විශාල වශයෙන් අඩු වෙයි කියලා තමයි දැනට අනුමාන කරලා තියෙන්නේ. ඒ වගේම 2100 අවුරුද්ද වගේ වෙනකොට මේ ජපානයේ ජනගහනය මිලියන 60ක් වෙනකන් අඩු වෙලා අවුරුදු 80ක වගේ කාලයකින් ජපානයේ ජනගහනය භාගයක්ම අඩු වෙයි කියලා දැනට අනුමාන කරලා තියෙනවා. මෙහෙම දෙයක් වෙන්න හේතු මොනවද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒකට හේතු කිහිපයක්ම තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ අතරින් එක හේතුවක් තමයි ජපානය සන්තකයේ ගොඩක් හොඳ සෞඛ්‍ය සේවයක් තියෙන නිසා ජපානයේ වැඩිහිටි ජනගහනය එන්න එන්නම වැඩි වෙන එක. මේ ජපානය කියලා කියන්නේ මිනිස්සුන්ගේ ආයු අපේක්ෂා කාලය එහෙමත් ගොඩක් වැඩි රටක් බවට පත් වෙන නිසා ජපානයේ වැඩ කරන්න පුළුවන් ජනතාව ගොඩක් අඩු වෙන ගමන් යනකොට වැඩ කරන්න බැරි වයෝ වෘද්ධ ජනතාව එන්න එන්නම වැඩි වෙන එක සිදු වෙලා තමයි මෙහෙම ජනගහනය එන්න එන්නම අඩු වෙන එක සිදු වෙන්නේ. ඒ වගේම ඈත අතීතයේ ජපානය ගැන කතා කළොත් ජපානයේ මිනිස්සු තරුණ අවදියේම ඒ කාලේ කසාද බැඳලා ළමයි 10ක් 12ක් හදලා ලොකු පවුලක් නිර්මාණය කරන එක අතීතයේ ජපානයේ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ ලෝක යුද්ධ වගේ දේවල් වලින් පස්සේ ජපානයේ මිනිස්සු වැඩිපුර වැඩ කරන්න පටන් ගත්තා කියන කතාව අනිවාර්යෙන් ඔබ දන්නව ඇති. මේ වෙනකොට වුණත් ජපානය කොච්චර හොඳ රටක් බවට පත් වුණත් ජපානයේ වැඩ කරන මිනිස්සුන්ට තියෙන ආතතිය හිතා ගන්න බැරි තරම් වැඩි කියලා අපිට කියන්න පුළුවන්. ඒ හේතුව නිසා දැන් මේ වෙනකොට ජපානයේ ඉන්න තරුණ තරුණියන් පවුල් ජීවිතයක් ගැන සහ ළමයි ගැන හිතන්නේ නැතුව වැඩිපුර තමන්ගේ රැකියාව ගැන හිතනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම වැඩි හොඳ නැති රැකියා සිදු කරන මිනිස්සු තමන් හොඳ රැකියාවක් සිදු කරන කන් පවුලක් ආරම්භ කරන්න හිතන්නේත් නැති නිසා ජපානයේ තරුණ පුද්ගලයන් පවුල් ආරම්භ කරන එක 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 හේතු නිසා අඩු වෙන එකයි සිදු වෙන්නේ. ඒ වගේම ජපානය ඇතුළේදී සැප පහසුකම් ලබා දීලා ළමයෙක්ව උපතේ ඉඳලා වැඩිමහල් වෙනකන් හදනවා කියන එක මේ වෙනකොට බැඳලා ඉන්න මිනිස්සු පවා ලොකු ආර්ථික ප්‍රශ්නයක් විදිහට තමා දකින්න එක සිදු කරන්නේ. අන්න ඒ හේතුව හින්දා ජපානයේ දැනටම කසාද බැඳලා ඉන්න මිනිස්සු උනත් ළමයෙක් හදන්න කලින් කිහිප වතාවක් හිතන එක සිදු කරනවා. මේ වගේ හේතු නිසා ජපානයේ මරණ අනුපාතයට වඩා ළමයි ඉපදෙන අනුපාතය ගොඩක් අඩු වෙලා තමා හැම අවුරුද්දකම ජපානයේ ජනගහනය එන්න එන්නම අඩු වෙන එක සිදු වෙන්නේ. ඒ වගේම තවත් ඇත්තම කතාවක් ගැන කතා කළොත් මේ ජපානයේ කොයිතරම් මිනිස්සු Tamanගේ රැකියාව ගැන අවධානය යොමු කරලා ඒ රැකියාව සිදු කරනවාද කියනවා නම් ඔවුන්ට Tamanගේ පවුලත් එක්ක ගත කරන්න කාලයක් ඇත්තෙම නැති තරම් කියලා අපිට කියන්න පුළුවන්. ඒ හේතුව නිසා එහෙමත් ඔවුන් ළමයේ කදන එක ගැන කිහිප වතාවක්ම හිතනවා කියලා තමා වාර්තා වෙන්නේ. අන්න ඒ හේතුව නිසා ජපානයේ රජය මේ දේවල් වලින් වැළකෙන්න නම් තමන්ගේ රටේ ළමයි හදන ජනතාවට ලබා දෙන වරප්‍රසාද වගේ දේවල් වැඩි කරන එක, ළමයි හම්බ වෙන්න ඉන්නකොට රැකියාවට එන්න අවශ්‍ය නැතුව නිවාඩු ලබා දෙන එක වගේම දෙමව්පියන් වැඩට යනකන් ළමයි බලා ගන්න ඩේ කියා වගේ ස්ථාන
රජයෙ මැදිහත් වීමෙන් වගකීමක් සහිතව ආරම්භ කරන එක වගේ දේවල් සිදු කරන්න ඕන කියලා තමයි ජාත්‍යන්තර සංවිධාන ජපානයට නිර්දේශ කරලා තියෙන්නේ. එතකොට තරුණ ජනතාවට තමන්ගේ රැකියාව සහ පෞල් ජීවිතය සමබර කරගන්න පුළුවන් වෙලා ජපානයේ මේ ජනගහනය අඩු වෙන ප්‍රශ්නයටත් ලොකු විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි අද මේ වෙනකොටවත් ජපානය කිසිම සැලකිය යුතු මට්ටමකින් මේ සම්බන්ධයෙන් පියවරක් අරගෙන නැහැ කියලා වාර්තා වෙනවා. අන්න ඒ හින්දා ජපානයේ සමහර ගම්මාන වැඩිහිටි පුද්ගලයන් අවසන් ගමන් ගියාට පස්සේ දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම පාළුවට ගිහිල්ලා හැමත් තියනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ජපානය තාක්ෂණය අතින් දියුණු වෙනවා වගේම මේ දේවල් සම්බන්ධයෙන් හැමත් හිතලා වැඩනකොලොත් අනාගතයේදී ජපානයක් කියලා රටක් මේ ලෝකයට ඉතුරු වෙන්නේ නැහැ කියලා නම් වගකීමෙන් අපිට කියන්න පුළුවන් වෙනවා. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ මේ තරම් ස්වභාවික විපත්වලට ජපානයේ බලපෑම් එල්ල වෙන්නේ මොන හේතුවක් නිසාද කියලා වගේම ජපානය අනාගතයේදී රටක් විදිහට ලෝකයෙන් නැති වෙලාම උනත් යන්න පුළුවන් තවත් එක භයානක ප්‍රශ්නයක් ගැන. එහෙම බලනකොට අපි සුන්දර ජපානය කියලා හැඳින්නුවට ලංකාවට වඩා මේ වෙද්දි ජපානය සුන්දර උනත් එන්න එන්නම ජපානයත් අසුන්දර වෙන ගමන් තමා තියෙන්නේ කියලා ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. ඒ විදිහට මේ වීඩියෝ එක බලලා ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහිමු.